නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් තවත් දිනයක හිරුුණ ගෙනුයි. අපට ලෝකෙට මොහුණ දෙන්නයි අපවලෝකෙට මොහුණ දෙනුයේ සිතෙහි ඇතිදොස්සුන් එළිදකින්නයි සිතෙහි ඇති දොස්ම් එළිදකිනුයේ සඟවන්න නොව අතැරලන්නයි බුදුන්ලෝකෙට පහල වූයේ දුකනිවන මග, එලිකරන්නයි ධර්මාණ ශාස්නවෙ සැදැබර අනුග්‍රහ දායකත්වය තර නවපිනතුම් ප්‍රමුක ධර්මස්ව නාබිලාසී සැදැහැබර පෙන්නතනේ. මංගල්ය කියන පදය සමාජීඕන තරන්තියෙන්න්න පළුවෙනය. නමුත් අතාගත බුදුපාණන් වහන්සේක යොගල තිබෙන්නේ සුනක්කත්තන්සු මංගලන් කියලා කයින් වචනයෙන් සිතින් වැරදි කරණයට නොවන්න බවවිශේෂයෙන් මතක තියාගන්න එකයි මං මුලින් මතක්කළේ කයිල් වචනින් සිතින් කාමවිතර්ක ව්‍යාපාද විහිංසා විතර්ක පාවිච්චි කරනවා නම් සුමංගල්ල වෙන්න ඕව මංගල්මයි වෙන්නේ. අන අපිට මෙතෙක් මේ වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් කළ අදහස්තුල යම් පිරිසක්. අර්බු දෙයක් ගැටුමක් අවස්ථාවදස් ජයග්‍රහණය සඳහා විතර්ක පාවිච්ච නොකරන සාමකාමී පිරිසක් නම් නිබ්තාන වන සාමාතා නිබපුතානු වන සෝපිතා නිබ්බුතාන වන සානාරී කිව්ව වගේ. ඔවුන් ස්ටිහෝපුොරස ගිහිහෝ පැවිදි නිවෙමින් ඉන්න නිවෙන තැනැත්තෝ මයි එතමයි ප්‍රතිඵලයේ. නිදිවරාගන ඉල්ලී මිටු කරමින් සියගණනින් දහස් කරනින් ධර්මදේශනා කරමින් සවන් දෙනාට යම් අවබෝධයක් ලබාදීමට දැරු උත්සාහේ ප්‍රතිඵලයයේ සාමකාමී මිනිසුන් බිවීම බව පෙරුම් ගන්න අද වැනි දවසකාපට මොකද්ද කරන්න තියෙන්නේෙ කියන කාරණය පිළිබඳ මතක් කරන්න වෙනවා මම ප්‍රවන්ධ කරපු ලස්සන කවයක් අරගන අගට පැහැදිි කරන්න කල්පනා කරනු ලබනවා එසේ ඉවත් ඊට මත්තිෙන් වයිසා්‍යම අංගල්ලය කියන දවස රටට උදාවනහම කලක් තිස්සේ මෙ සමාජයේ වැරදිනවන කියන්නේ පව්නොවන නමුත් බාහිර ක්‍රියාකාරකම් ගොඩක් බුද්ධ පූජාවස්සයෙන් බුදු පිදීම් වසින් භාවිත කරන් හුරු වෙලා තිබෙනවා. තථගතයන් වහන්සෙහිි කරව දාළ දේ මානිභික්වේ පූජා කතමානිි දේ ි ධම්ම පූජාච කියනේ දෙක ආමිස පූජාව කියනක බොම ලේසියෙන් බුදු බනදන්න ැත ඕන ොට රන්න. ධම්ම පූජාව කරන්න නම් බුදුබන තේරුම් ගන්න ඕන. නැමුත් උන්වහන්සේ වදාාරන ඒතදා අගම්භික්කවේදේ මාන පූජාන මේ පූජාතකින් අග්‍ර වෙන්නේ නම් ධම්ම පූජාවමයි. අෙන දවක ද න රන්ු ග්‍රවූ පූජාව කරන්න කොහමද කියලා තේරුම් අ ගනයේඒ පූජාවට ප්‍රවිි්ට න්ඩ ස්ත්‍ර පුරස හි පැ දි බේදයන්තරවා එට සිය පපුජාවට ප්‍රවිශ්ටවිතුයි කියන්නේ හෝ ආමිස පූජාව ප්‍රතිශ්්‍යව කරන්නේ හෝ බැහර කරන්නේ නැහැ. ළම ලෝකට සල්ලම්බත්තු එමන තහනම් නෑ වැරදි නෑ වැඩිටයන්ගේ ලෝකෙට අයිඒක තුදුසු නැත්තේ අන්නේවාගේ පෘථජඥාන පුද්ගලීන් වසයෙන් මෞට සැලකීම පියට සැලීම වැඩිටියයන්න සැලකීම නර්කයි කලවගන්නන්නේ නෑ. එනන් ලෝකට සදමක්ලි කළ උත්තමයකුගේ ගුණ සැමරීමම කෞවදාවත්තරදී කියන්න බ. යන අපි සද ලදරුවන් කුඩු දල්ලනෝ. අනතුරුව දන්සැල් පවත්තනවා අනතුරුව පෙරහැර පවත්තනවා අනතුරුව තොරණ පවත්තනෝ අනතුරු සිල් සමාධන් වෙනවා. මෙකීසා නොකී විධ බාහිරවසෙන් පෙන නඇඳුම් පැළදුම්බින් වෙල වලස්නමින් ඔබ වෙසක් සමරනෝ. මෙ සියල්ල අර ආමිස පූජාකීන වචනය ඇතුළ ඇරු හම ප්‍රදිවත්ති පූජාාවටන්න බැහැ. අන අපි අදවාගේ දවසක කල්පනා කරන්නට ඕන. බුදුබන දන්නඇතුව ගත කරන ආගමික ජීවිතයට වඩා ස්ත්‍රීපරස සිිවිදදි වේදේන්තරෝ බුදුන වල ගැමුරු වටහාගෙන ගතකර ආගමික ජීවිතය ශ්‍රේෂ්ටයි සේෂට අයිවිත රක්්න මේ ලෞවකි කික්ම ලෝකෝත්තර සැනසීම ල බැස්සලොයේ. එය අදවැනි දවසක අපතුලින් තේරුම් ගන්නෙ කෙසේ දැයි ගැනීමට වඩාත් අවධානයමු කරන්න පුළහන් තවසක්මේ පෞතින තත්වයන් අනුව සහට ්‍යහාරස්ථානයක වාඩි වෙලායින්න වෙන්න පුළුවනි නොවසන්න ඔබේ නිවසේ පුටුවක් මත වාඩි ලයින් අන පුළුවනිය. ඔසිල් සමාදං වෙලලායිඉන්න වෙන්නක් පුළුවනි අටසිල් නැතත්කමක් නෑ. කොහෙම මනත් කමක් නෑ සවන්දින්න. එ සවන්දීම තුළ මවබට වෙන්ඩෝන කාරණය පැහැලි කරනවා කක්දමී කියන්නේ තවත් දිනයක හිරු ැගනුවේ අපට ලෝකෙට මුොහුණ දෙන්නයි නිදාගනෙක් අවද වනාව හැමදාම දවසක්ට හිරු නැගිනවා. පපිහිමකට කියන්නේ හිරු පායනවා කියලා. අ අදඋදයසනත් හිරු දවුණම්. ඒ ලෝක වැදගත්ම දිනෙක්කසේෙන් ලෝක බෞද්ධ ලෝක බෞද්ධයාට එමනැත්නම් දවස ලෝකයේ දවුරුද්ධ පරාතින වැදගත්ම දිනේ වසෙන්. තවත් දිනයක හිරු දව්නාම් අපි ඉල්ලිවෙත් නෑ ලාපොරොත්තනෙත් හැනමුත් අපට ධර්මදේ සනාවක් සඳහා බෞතු නාරාධනනාකරති වන ඔවුන්වත් දන්නේ නැව ඇති ඔවුන්ට දලැබෙන්නේ පොර පසලොස්සක් පහොේ දවසේ පලවෙනි ධර්ම දේශනාව කියලා. එනං එක කරන්් ඕන සවන්දින හැමෝටම තේරෙන ආකාරෙන්නේ. එනමා කියන්න කැමති යහපත් ඇයි සම්මත කිසිදු ක්‍රියාකාරකමක එදීම නවත්තන්න ඕනනෑවලක්වන්න ඕන හැ. නමු පවතින තත්ත්ව යටතේදී දුපාණන් වහන්සේ මනාපවෙන්නේ තරහවෙෙන්ලි නෑ අනවශ්‍ය වීදම් කපා හැරයා කියලා. අනවශ්‍ය වීදම් කරමින් මේ පවතින තත්ත්යතු ලොබේ මුදල් පසුම්බිය බරක් පටවගන්නට හෝ එක හිස්කර ගන්න කල්පනා කරන්න නැත්නම් ඉතා හොඳයි අප ජීවත්වීතුයි පළමුවා. දෙවනවා. මේ උදාවෙන දිනේ මොකදදමී කියන්නේ අපට ලෝකෙට මහුණ දිින් හම්බුවෙනවා. අදියුණු තැන් පපටන් ඇසට පේන්න ගන්නවා කනට එහෙන්න ගන්නවා නාසිට දැනෙන්න්න ගන්නවා අදිවට දැනෙන්ට ගන්නවා ආර ගණෙද්ද පිටත්වුණ හම මේ පස්තරෙන් ලෝකේ මුණ ගැහෙනවා කියනෙ එකයි මංමි කියන්න හදන්න අපට ලෝකෙට බුණ දෙන්ද. අඳුරේ ගිලීතිමුණේ අප බුණ දෙන්න බැහැ ආලාෝකේ නැත්නම් අපි නිදි ලොවෙඉන්නේ මනෝදවාරයයේ. දැන මනෝදවාරයේ වසා දමා පංචදවාරයට ඇවිදිින් අපට දාල කර්තව්‍යිය කරනවා එයුම් පිෙහුම් මවපියන් හරියම්භකිරීම්ප්‍යපියවරුන් දරුවන් ඉගෙන ගැනීම් ප්‍රියදුරන් වාහන දැක්වීම් තැපැල්කම්තුරු ර රාජකාරි සොකී රජකාරය සියලු දෙනාම ලහි ලහිවගොස් කරනු අද නොවනට දින එක හැටි මම කියන්නේ අදනං ඔය හැම දෙනාටම වයිශක්ක්‍ය මංගල්ලට ගැන හිතන ඇරුහම වෙන දෙයක් නෑනේ නමුත් මේ තවත් දවස්සක මොකද වෙන්නේ අපට අපි ෝකට මුහුණ දෙන්නේ මොකට කුමකට කියලාද මවමේ කියන්න උත්සාහ කරන්නේ. ලෝකෙට මුොහුණ දීමේදී කැඩපත පිදිරයේ ඔබ සිටි නාවිට කැඩපත ඔබේ අඩුපාඩු ඇද පළඳු දක්වන්නනාසේ ඔබේ සිතේ තියෙන්නාව් දොස්සිියල්ලේලියට එනවා. මේක තමයි නැකත මේක තමයි සුන්දර අවස්ථාව මේක තමයි හොරුල්ල අවස්ථාව බවබොහෝ දෙනා දන්නේ නෑ. කොහෙන්ද මේ දස් අනර්මන් මුලින් මතක් කළ පරිදි දදරු කාලයේ පටන් ටිකෙන්ටික ටිකෙන්ටික මේ මට හමුවෙන කාරණාත් සමඟ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් ඔබ චිත්තා අභ්‍යන්තරයේ හතුරෝතුන්දරෙක් පෝෂණය කරගන්නවා. සැඟවිලා සිට අවශ්‍ය මහොතේදී ඇහේ කනේ නාසේ දිවේකයි උද්වෙන් ඒ ඒවට ගැටන හේතුවසෙන් කාාම විතර්කය ව්‍යාපාද විතර්කය විහිංසාවිතර්කය වසෙන් මේ තුන් දෙනා ස්ත්‍රීපපුරස ගි පපැවිදි බේවේෙන්ද රෝ පුෘතක් ජනපපුද්ගලින් තුළ එළියටේනවා. අන්නේ සිතහි ඇති දොස් ඔබ නෙවෙේ ඔබේ ශරීරයේ ස්ත්‍රීපුරස හැඩවැඩ තන්න පුළුවන්. එ හැඟීම් ඔබද සම්මතුවාසෙන් ඔබයින්න අකායිකව අර එනය නමුත් බුදු දහමේ ඔබ කියන්නේ නැත්තම් ම කියන්නේ යන්නේ නේවට ඒගොල්ලු ඇවිත් ඔබේ කයවචන මෙහෙමින් ඔබ මනා සහ නොමනා වැඩවලට විශේසිෙන් මෙහවනවා දෙවිද විතාර්කය නම් මෙහවන්නේම නොමනා වැඩවලට අන්න දවසක් උදාවෙන්නේ ප්‍රතර්්්‍යාන පුද්ගලයටට මනාසහ නොමනා වැඩ කරන්න. සිහියන් තොරෝ ඒ අදාළ කරතවවෙ හොරකම් කරන්න බුරු කරන්න රක්කු පෙරන්න වංචා කරන්න තව නොයකුත් දහා කෑම් කරන්න ආද වසයෙන් එවැදි පැත්තට අනික්තිනාට යහප තක් කරන්න. තමන් කැමති පරිදි. ඒ බාහිර වසයෙන්. නත් අපි මේ කතා කරන්නේ සතාග සසන තුල ඉන්න ස්ත්‍රිය පුරුසිය අගියා පැවිද්දා. ික්ෂු භික්ෂනි පසුක් පාසසිකකායට මේ හිරු පැල්වේ ඔබට මේ පස්තුරට ලෝකෙ මන ගැහෙන්නේ ඒවා ආසය පංවාගන තිබෙන් වදේවල් ඔබේ සිතට එලියට ගන්න උදව් කරන්න සිතහි ඇ ඇතිදොස් සිතපව තතාගටයන් වහන්සේගේ ගැන්වීම පබස්සරමි දංභික්වේචිත්තං සිත ප්‍රවාහස් රයිස වහාවෙන්ම ප්‍රවාශරස් තිබනේ බ්ලෝකන් අරමුණු ර්ගන ඇල්න ගැටන්න පෙර. අනතුරු මගේ පරණ ධර් දේශනාවල තිබෙන පරිදි කිරබීමට පටන් ගත්ත තැන් පටන්. කිරිබීමට බාධාවෙන තැන් පටන් එකට කෑගහන තැන් පටන් එක තරහැවිදිින් මොනොහරි දෙයක් විශිකරන තැන් දක්වා මෙන්න මේ ක්‍රියාකාරව තුළ සිත දොස් එකතු කරන්න පටන් ගන්නවා. මෙට ආදමක්නේ මේක තේරුම් ගන්න වනම් ඔබ ලදරුවෙක් තුළ දුක ඇතුල්වෙන්නේ ජීවිතයට ජීත මනිස්සකගේ ජීවිතයට දුක ඇතුළ වන්නේ මෙන්න මේ තුන් දෙනා ැගුම් ගත්තොත් කියන එක අවරුදු අනුවේදදි තේරුම් අර වැඩක් නෑ. විශ්ස වෙනකටත් තේරුම් ගන්න පුළුවන්ම් මේ තුන් දෙනා එලියට දානාආගමික ජීවිතයට ඔපට එන්න පුළුවන්. අවාසනාවකටඒ තේරුම් ගන්න නැති අර සැරැසිලිපිටි පස්සේ යන වස්ෙත් ්‍රවිදධර්ය ලවත් කරන තිවිධ විතර්කයෙන් පරලො යන්න තැනට ඔබ ජීවිතය සකස් කරගන්නවා අපරාධයක් වෙන්නේ අසාධාරනයයක්ක්බට සිද්ධ වෙන්නේ ලබාගත ජීවිතය තුළ තමා ජයගැනීම සඳහා අවශ්‍ය මංපෙත් හෙළි කරගන්න නැටව ධර්මස් වනයක් මගින් ඔබ අයාලය යනවා ඉබාගාතය යනවා හිස හැරුණු අතේ යනවා කවරු කවරු හරි කියන පාරවල් ඔස්සේ ආගමික ජීවිතය කියලා සසර හදනම පාරවල් ලොස්සේ යනම් දුක හදන පාරවල් ලොස්සෙම යනෝ මෙන්න මේක තමයි බුදුන් වහන්සේගේ ලෝක හිදුට අසරණ භාවය මෙන් පි දෙන්නට ඔවුන්ට සරනක් නෑ තනීව තථගතයන් වහන්සේ වැනි උත්තමෙක් වදාාරණ මගත් තම අතුළ තමයි අසරණ අසරණ භාවේ තියෙන මේ අසරණ භාවට සරණ තියන්නේ මොදරනන්නේ ණ්ඩ බොඩා දන්න පල්දිල තුන නැ ඇසෙන් කලින් නාසෙන් දිවෙන්යින් සිතිින්කයන් වචනයෙන් ගැටිනාර් ලෝකට මහුණදීමේද. ඒ මොහොතට ඔබ කල්ලම්බන්න නොසංසුන් කරන ඔබේ මානුසික සුභාවෙන් ඇති කරන කාම විතර්කය ව්‍යාපාද විතර්කය ත්‍රිවිධ විතර්කය ඔබෝ පාලනය කරන විට ඔබාසරණයි. කොයි පසුගි දිනවක්වානෝ තුළ ඔබට දකිින් දහම්බවන නම් මොනොහරි දේපොල හම නැත්තන් ජීවිත හානියක් විනාසයක් ආදී දේවල් ඔන්න බුදු සමෙන් නොගන්නපු ත්‍රවිධ විතර්කය භාවිතය වරද දක්කේ නැති අයගේ ක්‍රියා කලාපය අපි අපිටම ගහ ගත්ත වගෙන වීද සිදු වෙන්නේ. එනිසා මේ ත්‍රිවිධ විතර්කය උත්සන්න වීම තමන්නතතින් සිදුවන වැරදක්. උත්සන්න කරන්ඩ කටයුතු කරන අයත් ඒක වැරදිකාරය වුනාට. බැගඇපත්ව හඬගාමින් කිව්වා. මේ තත්ත්වයට එන්න ඉස්සර වෙලා මේකට ොවිෂ්ණ මක්ක දන්නේ කියලා. බලන්න ඒ තමයි ආගමික වනාට ආගමික නමක්ති වනට ආගමික අයිති වුනාට, ඔබ මේ හැඟීම් පාලනය කර ගැනීමට අවශ්‍ය සති අවෝධය ඔබට බුදු සමයතු ලැබී නැතිනි සයිමේ හානිය අපරාදය විනාසය සිදුවන්නේ. අපි ඕක දන්න නිසා තමයි කලක්තිස්සේකිීවේ කොයි අම්ම මොත කොහෝ ඔබට මේ හතුරා සැඟවී සිට එලියටෙන්ට හේතුදු හමනවා. එදාට ඔබ පසුරු ලබන්නේ මේ කාම විතර්ක ෙහිවත්. කාමේ ලෝබය ව්‍යාපාදී තර්කයේත් තරහාවව විහිංසාවිතර්ක අවිදැරීම මෙතිදෙන මෙතිදෙන පාවිච්චිකිරීමෙන් සමාජයට හෝ ඔබට හෝ ලැබෙන යහප තක් නම් නැත විනාසයක්මයි පසුගේ දින කීපේතුළො සිදුවීම් කෙහි බලාන්න අපට අනුශසනා කරනු කරුණු පැහැලිකර දෙන හරනු විට ඊට වඩාල් ලොකු දෙයක්කරන්නට ැියාවක් න හැමක දෙද තතාගත සාසරය අනුශාසනනා පෙළ හරයි ඇදගත්තෙන්නේ කියන දේ තේරුම් ගන්න පිළිගන්නයට. දැන් එනම් මේ අදදිනය වගේ දවසකවත් මෙන මේක තේරුම් ගන්න බාහිර ලෝකයේ තිබෙන හේතුවක් නිසා ඔබේ චිත්තා අභ්‍යන්තරයේ සංඟවාගන තිබෙන් නව්දේ එලියටේවා. මේ සගවාගෙන තිය තැනට කියන නම මයි තන්න අනසේ තියන තැනත් පෙන්න්න නැ අවි්‍යාච්ච සංකාරක කියයන්නේ එකයි නමුත් එන්න තිබෙන නිසා කියන එක තේරුම් ගන්න මේක එන්න ප්‍රථක්ඥන පුද්ගලයින්ට අන්නයට එහිව පාවිච්චි කරලා තමනුත් තමාරුව වැට තමනත් අනොත් අමාරුව වැටන්න නවත අපි මේ කතා කරන දහම් පෙලේ මේක එන්න මොකටද නොදන්නා කාලේ සගවත්තදේ එන්නේ අවිිබලුව මොකටද කියලා දොස් එලි දකින්න තමන් දකිින්ද. තමා නොදන්නා කාලේ සිතරි එකක ගත්ත කාරණා තුළ මේසා විශාල දුරුවකම්ප්‍රමාණයක් හෙවත් අල්ලා ගැනීමම් සංඛ්‍යාවක් තිබෙන බව එනකොට තේරුම් ගන්න. කිසිල්කසකට පෝරදාන්නා සේබෝමටම එකතුතිවි මුතුලින් මෙහිමූලිය බලවත් කලාවුරු තුනේ හතර පහයපටන් බණ නොතේරෙන තාක් කල්. හට හැත්තේවාස සිය දක්කාමත් කරන්නේ ප්‍රථක් ජන පුද්ගලයා ත්‍රීවිධ විතර්කය බලවත් කරීම නෙමති සසර ගනු දෙනු හදාගන්න එක ගමන හදන එක. කී දවසක් දයිසනා කරලා ඇද ආගෙමික ජීවිතය යනු ක්‍රීධවිතර්කයේ ප්‍රහාණය කරන්නටම මේ අවස්ථාව යොදා ගැනීම කියලා. අන්න ඒ උත්සන්න හැගීම් නොතිබන සමාජයක් නම් අ සාමකාමී බවම තියවී දෙපලෝල්ට මොනවට අත්තානයන එකක් නැහැ. අපට මේ පෙන අයන්නේෙ මොන පාරදිකි අපට කරන්න දෙයක් නෑ. බැවින් බුදුසමෙන් බලාපොරොත්තු වෙන්නේ මිනිසෙක් සකය ගැටලුට මහුණදීමේදී නීත්‍යානකූල පදනමක් ඇටදේදී පවපින් පාහක විශ්වාාස කරනක පවන් පවින්වැලකීම පදනමක් ඇටතේදී තව හාට යන විට ධර්මය අධි ප්‍රතිපතියේ යට තේදදි විසුදුුම් හොයන එක ධර්මය කියන බනපතය කියනක නෙවෙයි ගැමුරු වර්තයක් එබඳු දේවල් උත්පාදය වූ එබඳ දේවල් සමාජයට යුරත්තු අද වැනි දවස්සක ඒ ගැන හොයනය එකක එකන තේරුම් ගන්න එකට ඔට ඉඩ කඩට් විිල තිබෙනවා ඩපතක් ඔබ මහුණේ අඩු පාඩු පෙන්න්නන්නාසේ ඔබ දකින්න මේ බාහිර කාරණා නිසා අව්ව නිසා වැැස්ස නිසා පින්න නිසා. ලාබේ නිසා ලාබේ නිසා සැප නිසා අදුක නිසා මේ බාහිරෙන් තිබෙනට ඒවට අදාළ කලබලවම්. ඔබ මතු වෙනවානං ඒ සිත ඇතුළෙහි තිබෙන නිසයි අන්න දොස් එලි දකිනවා. දයන දගලයාක කියන දොස්ෙලි තු වවා කිය එක ආර පුදගලයාක කියන්නේම දොස් ෙල්වට න කියන එක ඇත්තම් හදමින්න්න ඉන්නවා කියන එක එනිසා මේ ලෝකෙත් එක් කළ ජීවත් එන්නට සිත හදන දහමක් කැරුණු හම පුද පූජා පවත්ත ල පිටින් යමක් ලබන එකක් නෙවෙයි ඒකෙතිින් අවු දුස්වට සතටුුව වෙනවාගේ බාහිර වේදද සතරක් හොයාගෙන අපි හදාගත්ත අදහන ආගම පිශ්වාස කරන ආගම ආගම බුදුන් ලෝකෙට හලුනකටද මේ කකිනකමං අතිම පද කියතිනවා ඉටිඉස්සරලා අතව කාරණයක්ති න හොයා ගන්න මේ දොස් කවත් දෙන්නේ ඊයද හිටද අවදියූත්තැන් පටන් පත්තරයෙන් පත්්‍රේ නින්දට යනතුරු මේ මොහොතී ඇසේ කණේ නාසේ දිවේකයි සහසිතය ආසරයෙන් මේ දොස්සොට එකතුවෙන පුද්ගලයාට ප්‍රෘතක් ජනය කිය ඔහ ාහගන්න බැනගන්න ක පා ගන්නඩ කොටාගඩ නිරිසිය කරන්ඩ වෛරකරන්න පලිග්ඩ දන්නවා. එව නොකොළොත් මමන මේ කියලා වැට එකතුවෙන් අන්න මෝඩකම න්න ආගමික නැති ජීවිතයක් දකින්න එහෙම දරවාටර බිරිදටෙහිව සැමයාටේරව අසල්වාසියට එරහිව නැත හැමෝමයි රෙහිව අවි දරන්න පවිච්චි කරනවන මොකක් ලසින් අරි නැ කියන්න හැනවන නොසන් සුන්ව ප්‍රතික්‍රයා දක්කන වනාන ඔබ මොන ඇඳමේ හිටියත් මොන ආගමික සංකේත පැළඳගෙන හිටියත් මානදකිනාවබට සැබ ආගමික බව ලැබිලනේ බර වැටිලාලනිත් තර වටනෝ ඔබ කල්පනා කරනවා අදාළ දිනයක් වංකර ගැනීමෙන් අදා ඇඳුමක් ඇඳ ගැනීමෙන් අදාළ සංකේතයක් පාවිච්චිකිරීමෙන් අදාල වන්දනා ක්‍රමයක් පාවිච්චිකිරීමෙන් ඔබට ආගමික බව ලැබයි කියලා. නමුත් දදරු කාලේ පටන් මේවාට ගැටිමමුතුලින් චිත්තා අ්‍යන්ත රෙක්තරු කාරණා ඔබට ඔය මොහොතේ එන බව පා කියන්නේ දැම්මූ විට අ ාල ද්ගලය ඇමගිලිින්ට එෙන් නාසේ ඇසට කරන්න සට ගැටෙන විට ත්‍රීධවිතර්ක උපදින්ටධාම කාරණා ඔබේ ඔයවඋපදිනෙල් ලෝක මේ වතියෙන නිසානෙවෙයි ලෝකෙ හැමදා අමත්තෝව තියෙනවා එවට ආදාල් දුරුවලකම මොබ්ලාග තිබෙන නිසා පෘත්ඥන පුද්ගලයාට දුරුවලකම තවදුරටත් දුරුවලකමින් අමාරු වැටෙන්ට කවලින් ලිපට වැටෙන්ට උදව් කරනවා. ආරී පුද්ගලයාට දුරුවලකම මතුවීම දැකගෙන එහි අගේ අඩු කරන්න එසිතින් බැහර කරන්නට භාවනා මධ්‍යස්ථානයේ බවට පත් කරගන්න පුළුවන් වෙනවා. කහෙම කල්පනා කරන්නේ ඇත්් පියාගෙන ඉදගෙන මනවාහරික යෝොකව වන්න ගමම් කරන එකක් භාවනාව කියනි කල්පනා කරන්නේ. වෙන වැඩක්. ඔදව සිටිබින් එදිනදා ජීවිතයේදී ගට කාරේ චිතා්‍යන්තර ල්ජනකට ඔබ දෙැක ගන්නට සහියමු කරනොනීමට මේටික එන්ට නොදී තවකින් හිතේ යටටකරගන්නන්නේ එක එරිියව අපවත්තනෙ මනොහරි මතුර මතරයි එක කියලා. බුදුසමේ සද්ධර්ම දේශනාවන්ට අදාල නොව වෙනත් සමයන්තුලො සහ බුද්ධ කාලීන අන්‍ය අත්ත කළිමතානයෝගින් භාවිතා කළ වීද කරම සිියල්ට භාවනනාකී න අස්සිියල්ල බුදු සම මේ භාවනා කිය හිත නොව බෞද්ධ බාවනා කියලා. නමුත් කවුදදෝප දෙනගන්නේ පව උපාධානයෙන් සසර හැදෙන බව පින හොඳ වනත් උපාධානයෙන් සසර හැදෙන බව භාවනාවල ධ්‍යානකීන පැත්ති උපාදාානයෙන් සසර හැදෙන බව එනං චිත්තා අභ්‍යන්තරය කෙලිස්සි හතුළින් බවගාමිත්‍යයක් හැදෙන බව කවද්දිගෙන ගන්නේ බදුන්හසේ පහළුවෙන්ට පෙරහිට අය කිරපු කිසි දෙ අතුලින් කර්ම රැස්වීම හැරුණ හම කර්මශය සිදුවෙන මාර්ගයක්ත් තිබුණ නං බුදුරජාණන් වහන්සේට අලුතින් කර්මක්ෂයකිරීමේ කර්මී කළෙකක් දේශනා කරන්න වෙනවාද. අන්න කර්ම රැස්කිරීමේ කර්මය හොඳ පැත්තා මිස පූජාවයිය. කර්මස්තපු ක්ෂයකිරීමේ පූජාව තිබත්ති පූජාවයි නිසා කර්මක් සය කරන්ට දන්න කෙනා තමයි ප්‍රතිපත්තියෙන් බුදුන්පු දන්නේ. ඔබත් ඔ මාධදී ඉදිරිපත් කන වැඩස හංගලින් බෝධි බෝධයක්කට චතයක් ග සුද ැන්න ඉඳග හදක පියගල ඉන්නකට ආද මිස පූජාවරට පතිපත්තිය පූජාාවට මුල් තැන දන්න කියලා කියයින ද ප එවුන් දන්න තරම. තිබත් ාාවට ුණනදට ස ධර්මය තර නැතුව ැහැ එකට ඔය ගහක් කැරට යන්ඩුස්තු මැදගන්න තරන එක හැම මොහතක්ම අද ුත්වන්ට නැකත උදාවේ නොදන්න නාට එය වලන්ගෙන්නේ බාහිර කාර්ණ නිසා තමන්ගේ සැඟෝන කොට සාපු හම මෙන්න සතා තමන් ලඟ ඉන්න සතා එලියටාව එලියට නක නරකක්නේ ල්ලියට ද ද ක් සැ න්න ක්. සුන්දරතර අවස්ථාව තේරේ නොනම් මමනං කියන්නේ එක තමයි නැක තවදව් තැන් පටන් ඕන කකොට සුබ නැකත නකත ජාතක දත් ඒ එකයි එමනත් නම් තව සූතර එකත් තිබෙන්නේ එකයි එනිසා අපට මේ කය වචන සිට සංවර කර ගැනීම කියන්න ඒවට එන වේවල් වලක්ක ගැනීම කිය නාර්ථ එනෙවේ සැඟවී තිබෙන දේවල් ආවිට ඒ ආපු බලවේගෙන් කයවචන සිට මෙහෙවන් නැතුව එයාට තැන නොද්දී එයාට යන්න අරින එක එයා සමාජයට කරපු අපරාද ඔබට කරලා තියන කරද රබට පේරෙනවා නම් ක්‍රෑවැටන් වලි දවල් වැටෙන අද කීමට ය රෑට වලේ දව ට නැක් රෑටන වැටන්නේ පේ නැ නිසා කාවිතර්කය ව්‍යාපාදිිතර්කය විහිසවිතර්කය පාවිච්චි කළේ ඔබ ඒක දුක්විපාකයේ බවවන්ධනය දන්නෙද නිසා ඒරෑවැටනවල සද්ධර්ම අස්වනය කරුහම සතරහදන්නේ ඔබමයි ඔබ මේකට එකතු මුතුරල දවලුත් වැටි නො ප්‍රමාද වෙනවා තැ හිම් වලි වැට නැතුෙන්ට වල ගොඩ කරදාන්නුව ලබාගත ජවිතයේ ජීවත්වෙන ගමන් ගුබ යුතුකමිටු ක්‍රමන් ඒ සඳහා කාලය කැප කිරීම අර අනක් වෙන කාල උදුරා ගැීමන මේ අනිත්තර නවතා ගැනීමන මේ මේ අතර තුරම තමයි මේ දුරුවලක මොමත් වෙන්නේ. ශේස්ත්‍රයේ ඔබට අදාළ ශේෂස්ත්‍රය ඔබට යොදා ඔබයි යොදාලා කරචස් කරගත්තේ. සුන්දරතමදේ තම කවදත් මූලික දුරලකම තිබෙනවනං කවදාවත් සංගවන්ට බෑතිතුරු. ක් ජයන පුදගලයාගේ හටගෙන නැවත බලවත්තවෙවිින් බලවත්වෙනවා මූලේ ආරය පුද්ගලයාගේ හටගෙන සයවමින් දුර්ලවේකනයනෝ බලවත්්‍යෙන පුද්ගලයාගේ ප්‍රතිපද අනුසෝත ගාමී කියල කියනවා ශයකරගන්නා ප්‍රතිපදාව පටිසෝත ගාමී කියල කියනවා. අන්න අදිිෂ්ඨාන කරගණ්ඩවන තේරුම් ග්ඩවුන ලබාගත්ත ජීවිත පිපාසේ බඩගින්න නිමාගෙන ෙවල්දරල්හධන මෙෝවරගන්න ඕන තමයි වවා මෙන්න මේ බලවත්වන එක වෙනුවට මේ සේවෙන්ෙන වන්නන් තමයි ජීවිතය විදිිට ලැබෙන්නේ මොනතරම් දැනක්ලයක් නිලිය බලයත් වනත් විධ විතරක බලවත් වෙන්නේ නම් ඔබ මාරයාගේ පාලනයට ටත් මාරබන්ධෙන් නහසූ කෙනෙක්. ඉන්සාම ඉරුව පායවම් පස්සේ පත් දරට ගැටන කාරණා නිසා ඔබේ චිත්ත අභ්‍යන්තරේ ති ෙදවල් එන ඇරු හම බාහිර ලෝකේ වතියනවා ක කියලා හිතන්න එ එසාතම චිත්‍යන්තරේ සේ සේ තන්නානස වසිෙන් නම් කරන්න සහ එවා එකට උපන් නම්කාමවි තක්කං උපන් නම්භ්‍යාපාදිවි තක්කං උපන් නම්බිහි සාවි තක්කං කියලා කියන්නේ එ නොබට මල් පූජ කරයි කියලා වෙස කූඩුව පත්තු කරයි කියලා ොරනක් බලන්ඩ කියලා තොරක් හැදුවයි කියලා බල් බැල්ටිකක් එල්ුවයි කියලා ත්‍රවිදධවිතර්කය ප්‍රහණය තේරෙනවාද අන්න අමිස පූජාව විදවිතර්ක එහෙම තියාගන ස්වේද සතුටක් ලබනෝ පෘතක්ජනයා සතු ආගම කියන්නේ එක තමයි නත් අදද විශේසවුණනාට අදධවුතැන් පටන් හැමදාම විසෂ සයි තේරුම් ගත්ත පුද්ගලයාට මොකද මේ ආරම්භේ සිට මේ බින්දුව දක්වා ඉවර කරගන්නතුරු හුට ආගමික ජීවිතය තියෙන්නේ නැති ැ එක ැනීම තේෙනන තරටකත් නැතකරගන් න හ ලව ගන්න නන. මෙසේ ඔබවිසින් එදිනදා ජීවිතේදී ඔබ මුහුණු දෙනවස්ථාවලදී ඔබ විසින් කළයිුතු දෙයක් තිබෙන බව තේරුම් යාම බුදුබන තේරීමයි. ඒ කළයිුතු දේකිරීම් සඳහා මෙතෙන්ට වෙනත් නුවනක්. එම නැත්නං එයට එකතු නොවීමෙන් අතහැරෙන්න්න පුළුවන් ආකාරේ ගති ලක්ෂණටකක් ඔබේෂසිත වැඩදියුණු කරන්න වෙනවා එවට කිනො බොජ්ජංග වඩනවා කියලා. ඒ සතියෙන් පටන් ගරගන්නවායි කියලා සතිී කියන පදේට රන්තියන වැරදි අර්ථය නිසා කවදාවත් ප්‍රථ්්‍යන සමාජයක හිතන්නේ නෑ අන්න එතනයි මේ සමාජයන අතර වෙලාද අතුගන්න ගගේමතුගාන අතුගානවා කියකඉන්නෙක් අලි තියන්ගේ අතිගනවා කියකිෙ කන්න ගැම් බත් කනවාක ඉන්න මිස් කපන්න ගැ මිරි කපන ඒමතමයි අපිට කාලයක්ති සතිය ගල්ල තියන්නේ ඉරියව්ව ගැන තව සැරයක් විතක්ව විචාර කර කර ඉන්නේ මෙවා මා නොබියව කිය නොව සද්ධර්මය වටහගත් නොගත්තායගේ ප්‍රථක්ජන සතිය හරිස නෙේ හරි සති සති නෙවේ ඒක තියෙන්ව නෝකට නෙමේ අ පස්දොරට ගැටෙනකොට චිත්ත්‍ය අභ්‍යන්තරෙන් එන එක තමන් හදාගත්ත දුරුවලකම ඒක දකිින්ට සහයකට එකතු නොවෙන්ට එතකොට ඇහේ කණේ නාසේ දිවේකයේ උපදිනු විතර්කයත් එක් කළයකට නොක එකතු නොවෙන්නට එක බැහැර කරන්නට අවශ්‍ය දනවාව බෝධේ බොද්ජංග නැත්තම් සටි කියලා කියන එක තේරුම් කොතරම් කාලයක් මේක මෙම පැහැදිි කරලා තියෙනවාද නතර පරණ උගන් අප එක අරගෙන ඉරියව්මාරු කරකර ඉන්න එක ගණන්කරර ඉන්න එක මෙ මතුරු මතර ඉන්න එක සතිය කියලා හිතන මෝඩා ඇතාව කොච්චරම මේ ලෝක ඉන්වාවදරටේ. එනිසා නෙත්පෑ දේවා යන්න අපේ ප්‍රාත්වනාවයි දෙනෙත්නේ ප්‍රඥ්ඥා ඇස. මන්දයක් මේ ඔබේ සිතේ තියන කලෙසධර්මයන් අටකරගනන්න සතියක්ක් ඕන. නොහරි අරමුණක් ගත්හම යට කර ගත්තය යකි. යටකරගන්නන්නේ භාාවකල ගෙන් බුදුන් වහන්තෙ පහලුවෙන් ඩිස්ල හිට පායිගේ ලෝක වලුටම බුදුන් වහන්තේ වදාල ආර්ය මාර්ගගේ ප්‍රහාණ මාර්ගගේ පිළිබඳ අවෝධයක් නොතිබනය එකන ැඳදුම් පිළිවෙතක් ලෝකට ආාවන කිය මෙැතුුම් පෙළිව තක් ආවේ ැතිවුණාම ඉදිරි ධර්මදේශනාවදකට හම්ුවේ අපේ අද තියන අන්ත දෙකට මිනිසාහු වෙලා සසරහද නෑට. පැලිරන්නල්පනා කරලාලති න වැදගත් ධර්ම කරුණක් වසයෙන් ඉංසා අන්ත දෙ කටහු වෙලා සසර හදන එක වෙනුවට අන්ත දෙකට හු නොවී සසරගමන නිමා කරමක ගන්න එක මොහොතන් මොහත කියයන රලෝසු තත්පරටුවත යන්තපරේ තත්්ර යනකට එතනයි තිෙන්නේ එතන හැමදාමත්ඒ යන තැන මුලත්නය අගත්ම අනුවගේ මේ මොහත උදව්කර ගනිමින් චිත්තාභ්‍යන්තරයේ හිස්කර ගන්නට ස්කරගන්න හිස්සන්නේ මොහෝ මොනවාකිරීමන්ද රැස්සන්නේ මොනවාකකිරීමද කියලා තේරුම්ගත් හම වැඩේ නොකරීමෙන් හිස්සන බව කරන්න පටන් ගඩ වෙනවා දුකින් දීම සහ ක තු ස්ක්‍රීම් ඔබෝසින් කළ ුතුයි මන්ද අදුකට හෙතු රැස්කරගත්තය බවසින් ප්‍රතක් ජන භාවය තුළ අන්න දැන් ම් රූපකාමේ කනෙ නම් සබද්දකාමේ නස්සේනම් ගන්ධදකාමේ නම් රූපතහාාව බ්ද තන්නාව ගන්ධ තාව තියෙනෙක උපදිනවා එකතුමයි මේ පෙන්නන්නේ සිතහි ඇස දොස් එලි දක්කිනවා අනුන්ට පේෙන්ඩ පෙර තමන් පේනවා තවන්ගේ සංසුන් බව කටහනේ මිහිරි බව න ිගිලි යන බිඳියන දැස් රතු වෙනවා වචන වෙනස් වනවා තවත් නැම් කයිරටික උපක්‍රම ගන්න ිර යටටහි. එතමයි සැඔබ කියන්නේ බුදුන් වහන්සේ දාල මම කියන එක. ඒ මම හහිතර එනකට තමයි මාර්ය යයිනවා කියලා කියන්නේ. එතකට ඔබ මාරයාට යටත් නිරීක්ෂණය කර බලන්න මේ සමාජස්තුනාව වැරදි පරාද නැත්තන් කරදර රිහර සියල්ල මෙ ම ති බෙන්නේ මාරයඇවිසි ේද කියලා ඒ ද්ගලෙක් නෙවෙේ විතර්කය ව්‍යාපාදශක්ක විහිංසා විතර්කය විසින් හ වන සමාජයේ සියල්ට විනාසය මිනිසා දුකට පත් කිරීම මේ තුන් දෙෙන මිනිසාට දෙන වදය දුක ලෝක හැමදාමත් තිබෙන ඔබත් ඒකට මැති වෙලා හික කොටස්රුවවෙක් බට පත්තිවා එනිසා ඒ කවදාවත් ලක නිිම වෙන්නේනෙන බවගම රීම ඔබට මේ ජීත ්‍යන්තර ති රණ එන්න හතු අස්කරගනීමෙන් ඒ දුක් සහිතලෝකයේ උපදින්න්ට නැතුවාම කෝපදින්නේන. එසේ තතාක ධර්මය තුලම මේක රැස්සනා කාරය පමාද විහාරී කියන වචනෙන් සහ අස්සනාකාරය අප මාද විහාරී කියෙන වසනින් පෙන්න්නා තිබෙනවා වන ප ඩංකරගතට ැෑ ඔබේ අරමුතුල මේ සිදුවන්නේ කොමද කියනෙ පි බඳබට. මක්කමත්තේරුන්ගන්න හොද දවසක් බැලුවම සියල්ල බුදු සමී ධර්ම දේශනා කියන්නේ ඔබ පිළිබඳ විරණයක් ඔබ ඇසක නා සේදියකයි ක්‍රියාකාරරිත පිළ විරණයක් එහි සතර බැඳ කාරය පිළි දිවරණයක් ඉන් ගැලවනා කාරය පි විවරණයක් ඒවා පිළිබඳ විතර නොවවා න ඔබ බණකිී ලාහලතයන තිහාස කතා පරණකතා රාජකතා චෝරකතා අදිතිස් කතා ඇරුණු හම ඔබ ගැනක බලලන්නේ විමානිසිකත්වය කක් තිසි වැඩෙන එකක් කතා චරිත කතා පරණ කතා කතන්දර හල සාදුකීලගෙදර යන එක බණකීල කතන්දරයක් කහලගෙදරයන එක කවදවතයේ ඔබට ඔබ පේන පරණ කතන්දරයක් හ සිදධියක් වුණනාහෝ නැවුණාව ඒක ගැ කල්පනා කරක න්න රුණ නවත් මේ ඉරපෑවවේ ලෝක ජාති පේන්ට පස්දර කදාල දෙවල් ගැටෙන්ද තැන් ගැටනකොට බාහිර තේන පිංචි පපුචි ප්‍රත්තිේ ඔබලඟ තිය හතුව ත ටේන ඒමොහො ඒ හතේ ආපහ මාආපුක ල්ලගන්නවර හැගිච්ාය හයන් දගලද කිය නෑ උදුන් ව හන්සේ එකයි උපන්න අං කියනක ේතු එරම හට ගත් කියන එක උපන්නන් වුණනේ ඇහේද කනේද නාසේ දීන කයදෝන එකක සි ඇති දොස් එලිදකුණයේ සඟවන්න නොව අතරලන්නයි ආන් සිතෙහි ඇති දොස් සැගවීම එකක් අතැරීම තව එක ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණ තුළ සඟව නාකාරය පෘථක් ජනයාගේ පෞසංගවනවාකයන්න මේක තමයි පමාද විහාරත්තයක යන්න මේක අය. පෞසංග වන්න මොහොත පමාවන්න මොහොතම අතරලන්න තමයි බුදදුරුමනු සිින්ටු ගන්නන්නන්නේ ප්‍රතිපත්තිපුූ ජාවනැත්නන් ආගික ජීවිතය ගලා. බලුවන් හුගක් දේවල් නෑ නේද මේ සඟනවාකය කොහැරි ගෙදරකොට නහරි තැනක සංඟනවාකි ක නෙමේ සමන නිදන් කළහම නිධානයේ තිබෙන නිසා ගන්න පුළුවන් ඩක්නො පෙන තැන නිදන් කරපම උඩින් පේන්න නෑ නමුත් තියෙනනිසා ගන්න පුලුවන්. අනවගේ පස්දරභාවිතයෙන් චම්ද දෙයක් චිත්තා භ්‍යන්තරයට සේසකලොත් ඒ පහු අදාළකරුණේදී පස්දරාශවයෙන්මේ නෝ ඒ සගවන නිසාහ මෙන්න මේ සැඟවීමේ ක්‍රියාවලයේ පෘ්‍රතක් ජනපුදගලයා උපන් තැන් පටන් නැත්තැම් අවු තුනහතය පහපටන් මැරණය තුරම කරනවා. එනිසයි යාට පපුෘතක් ජනයා කියන්නේ හිද එනිස එයාට අනුසෝත ගාමයා කියන්නේ. අනුසෝත ගාමිත්වය තුනට බිදන්න පුළුවනි පවරැස්කරීම පින් රැස්ක්‍රීම ්‍යනුක්සල් රැස්කරීම කියන මාවත්තු නොස්සේ තුනම කර්ම රැස්කිරීම තුනම කර්ම මාර්ගය මේ තුනම බෙදන්න පුළුවනි තවත් අන්ත දෙකට පවින් රැස්ක්‍රීීම කාමසකල්ිකානයෝගේ සසාධ්‍යනක කුසල් ැස්කරීමම අතකලිමතතාන යෝගගේ කියලා ඉදිදරිීද ාවට කියලද දැන් කියීවන ඇතිවුණාට එනම් කාමසක කල්ලි කාන යෝගගේ මජ්‍යම පටිපදාවනවෙේනි අතගළිමතාන යෝගගේ මජ්‍යම පටි පදවනවෙනි ඒ දෙකට නොපැමිණ ුදුන් වහන්ස හෙිරද ඔබට තේරෙනවා නම් ඔබ මේ සංසාරය ඇවිද්ධ මේ පාර හමුුවන්න දවසේන තුරු ඒ ප්‍රරිගත්ය නැත්නම් ඔබට වෙන්න ඒ කන නාදි ගච්චන්තය ඔබ ගැ සැලකිලිමත්තු න අයයි කවදා හේතු එක ව කියන්න බෑ පින්වන්තකමින් මේ සඳහාහ සමීපියය හකනම් ඔබ පින්වන්තක මේ උපරරිමට ඇවිදක දකින්නේ තවත් හාටය පින්ංවලින් කරන්න දෙයක් නෑ ඉන්න හාට අනුගම්මනීඉප්‍රතිපදාවටඉුව එ අපි තේරුම් ගන්නන මේ සංගවනවා කියන එක මොකක්ද අතහරිනවා කියන්නේ මොකක්ද. බුදුබණ සම්පූර්ණෙන්ම පරිහාන දම් මංගෝ භික්කවේ දේ ශස්සාම සංඟවන හැටිය. මං්‍යමානෝකෝ බික්ක වූ බද්දෝ මාරස්ස සංඟවන හැටි උපාදිය මානෝකෝ බික්කූ බද්ෝ මාරස්ස සඟවන හැටි යංකෝ භික්කවේ අනුසේති තයන සංකංගච්චති, සැඟ වූහමමාආයන්න හැ පදවලට පන දෙන්නකු මේ පදත්‍රිපිට කෙති නෝ. පාඩමට කීක අයි නැතුව පිරිත් කියලා මේ පදවලින් අදාල්ද ඔබලං සිදුුවන් හට තේරුම් ගන්නකෝ. එකක් ඇති ඔක්ක මෝනනෑ ඔම ටිකක් මතක් වෙලා කීවි. මේ ඊයේ නොවෙයි වෙන්නේ අනාගතය නොවයි වෙන්න දැන් වෙන්න ඇස තුළ කනතුළ දාසේ තුළ දදිවත් තුළ කයතුළ ඔබ මේ කරනවා නම් ඔබ නැකත දැක්කිනෑ නකත පවිච්චි කරන්න දන්නේ. ගැලවන්නඩ තියෙනම හොතෝ ැලවඩ පත් පදාගන්නවා බැඳෙන්ට තියෙනවා බැඳෙන්ට හදාගන්නවා නොබැඳී අවසම් කරන්න තියෙන මොහොත මෝඩකමක තරම බුදුරජාණන් වහන්සේ වැනි උත්තමෙක් පහළ නොවෙන්ට මිනිසාට පවෙන් පරලෝ යාමයි පිනින් පරලො යාමේ අධ්‍යානින් බමලුව ෑමැයි කියෙන බව ගාමී අන්ත දෙකට ඇති කර්ම මාර්ගයරුනම ධර්ම මාර්ගයක් ලෝවට එලිවෙන්නේ නෑ එක බුදුන් වහන්සේ අලුතින් සොයාගත්ත අනුකමනය කළ වෙනත් දෙයක් එක දන්න ඇතියි අපි මොකද කරන්නේ ඇඳුබෙන් හරි චර්යයාාවකින් හරි කර්මාර්ගගේ හොදේකතරන බවගාමිත්වය බුද්ධාගම කියා හිතනවා අදවැනි දසක හිතන් බුදුවර ලෝකට පහලුනනි සසර ඇවිදිින් හැටිගන්න න යිතතිික තිෙසා තතාාගතව බව නිරෝධාය දම්මන්ද සේති කියලා. තතාාගතවරු ධර්මදේශනා කරන්නේ බවය නිරෝධකිරීම පිණිස. එංසා සසර හදෙත් ඔබේ මෝඩකමට ඔබේ ඥානුවන්තකමට සසර හදනක නවතන්න පොළුවන්. මේ මොහතේ සසර හදන්න පෘතක් ජනය මේ මහොතේ සසර ගන නිම කරන්න ආරයා මේ මොේ නැවත නැවතත් එක වතවක්නේ සිද සතක් කර නවත් මොතේ කරන්නරුව. තෝක තෝකං කනේ කනේ ටික ටිකෂණයක්ෂණයක් පාසා. සඟවන්නේ කොහොමද මෙන්න මේ සැඟවීම කියන කාරණාව හේතු විතුරුකීමි කාරණාව ඔබේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ අරමුණුවය මුලාවීමේ දී සිදුවෙන ආකාරය දුන් වහන්ස පෙළ දහමාසෙමු ගන්නනවා ඒකමයි පරිහාන දම්මං ඕභික්කව දේශ ස්සාමිකයන්. හටගෙන නැසනේක කොහමද ඉතුරුවෙන්. හටකර නැසෙකව භාවිකයි අල්ලා ගැනීමෙන් මමත්තයෙන් ගැනීම, ලෝබදසුම හෝස්සයෙන් ගැනීමෙන් නිමාවෙන් නැතුව බෞගම නක් හැදෙනවා යෙිහට ගණඩ හෙතුවිතර වෙනවා. මේ මෝඩකමම පමාවයි. මේ වැඩෙන් අතම මෙදෙනනක තමයි බුදුධාමය සසරදුකින් අතමතිදින භාවනාව. එන්සායික උගන්නනවා සම්මාවායාමය තුළ උපන්නකු සල් දුරුකිරීමට ගන්නාවෑයම නපන් අකු සල් නූපදීමට ගන්න උපන්න්නේ වකෙන හිත ඇතල ආපුහම ඉවරවෙන්දෝන නූපන්නක්සල් නූපදනෝ කියන්නේ ආපහුත්තියන් ඇැති වර කරන්න වෙනවා මෙතැන් දෙන්න ඇතුූබ මොනෝවද මේ ආගමික ජීවිතය කියලා හොයන්නේ බාහිර හපත් ක්‍රාකාරකම් ඕෝන දෙයක් කරන්න අපිත් කරන්නේ නමුත් මේ වැඩේ කරන්න ඇත් නංඔොවට චිත්තාභ්‍ය අන්තර පාරි සුද්ධියට මඟ පෑදෙන්න්න ඔ ිත්තේ ක්ලේස කෙලෙසාගෙන සදම් හමුවුණ සමාජයේ පවි හෝ පිණින් හෝ ්‍යානයෙන් පරලො යන්නේ ගෙදරනම් පවින් හෝ පිණින් කේන කෙ හිට අතහරයන්න පවි පිින්ට මනව ෞකි ද්‍යනු ොදගත්තු ්‍යාන පරලොයන්න බවගාමියෙක් වෙනවා. බුදුන්ලෝ පහළොවී දෙසූදේ ඔබට හමුණේ නෑ කියන්නයි සිද්ධ වෙන්නේ පවිින් හෝ පිනින් හෝ ්‍යානෙන් පරලො යනෝන. බුදුලෝ පහළොව දෙසුදේ හමුණන ඇයි පරලෝ නොයන්ඩ කර්මයක්ති කර්මක් සේකිරීමේ කරමය කියලා. ඒ තමයි බුද්දු මගහද වගේ දවසක මෙ ලෝක ගැටුම් උපරිමේයට යන අවස්ථාවක දුක් වැඩිුවේ අවස්ථාවක මිනිසු සංසුන් මිනිසුන් බවට පත් කරන්න මේ මාරයයාගේ හැඟිීමම පවිච්චි නොකර මිනිසුන් බවට පත් කරන්නට විශාලය හෙසක් දරන්න නනා අප මොකද මාරයාට ඉඩදීම මොක්වත් ඉතුරුව ක් මුොුඩු පට්ටම් වෙනවා ැව අනවාල ව යනවයි පස්ස කල්පනා කරලා දුක් කියලාවවැටත්නේන. එ සමේ ආවේග ශීලිත්වය යන ඔබේ කයනෙවී. ආවේග ශීලිත්වයි ඔබ කියන්නේ. මම කියන්නේ එකට තමයි. මම නෑ කියන්නේ එක නැතු හම එන්න නෑ. මම කිය කෙක්නෑ කලලා ෙස්ුම් ියත් දබලල් නෑැ කියන්න අන්නා ඒ නැති දවසට අර ලෝභක්කය දේශක්කේ මොහක්කේ කියන්නේ මොනකාරණයක් නිසාවත්තර කලාබුර රජ්ජරුවෝ ශාන්තිවාදී තාපසයාගේ ඇස් දෙක කන් දෙක අත් දෙක කැපුයි කියලා කියන්නේ මත්තේ ළමකාල කිවුණට ගොහොද රිදිද ඇැවනි එක කල්පනාා කළේ රිදෙන්් දැති. නමුත් ශාන්තියම කුත්වෙන්නය කියල පෙන්නන්නේ හය කැපුුවට එකන්නේ නැති දේශයක් උපදින්නේෑ පේදනාව දැනේ වෛරයක් පතිෙන්නේ. එමතත්තට පත්ට පුළුවන් නාහම කොතරම් සැනුසීමක් ඇද පනතින මනුස්සේකට යෝෝ ඕකෙන් පෙන්නන්න ඔය පංකැපීමක් අත් කැපීමක් නෙවෙයි හති උපවස තරුම් ගන්න බැරිකට මො නවත් එන් තේරුම් ගන්න ඕන කරණාව එබන්දුු හිරහරේක දදි පවා එන්නට තමන්ගේ දේ මූලිය ඇතිවිට. සංසුන් වක්තිනවා ඇද අන්න අපි තේරුම් ගන්න ඕන කාරණාවම සඟවන හැටි සහ අතරලන හැටි මෙදක විතර ඉගෙන ගන්න තියන්නේ ගෙදර මුල්ල ක සංඟුව ව හ රටෙකු හර සංඟන හරන සිති සංගවනවා මමත්වෙන් ගත්තුත් එක තුළ හේතුවක් ඉතුරුවනයකට සංඟවනවා කියනවා. මේ පස්සුගේ කාලවක්වා නතුළ මම පෙළක්කරගෙන ත්‍රවටකයව සූත්‍ර දශන සිය ගනරක තියන පෙළලාර්ගෙන මෙන්න සංගවන පෙළ දහම කියලා පෙනනලා තියනවා. ඇසේ සංගවන කනේ සංගවන නාසේ සංගවන දිව සංගවන ඒ උස උදවෙන් පස්දරේ උදවෙන් සිතේ සගන ැට. ෙන් ගන්න වර්තමානයේ රැවටෙනවා අනාගතට තියෙනවා ඒට ගන්නේ පමාව එකට ගැන අයු ස්වමනසිකාරය එකට එන මං්්‍ය මානය ඒ බුදුමග නෙවෙයි මාර මඟ කවදා හරි තේරුම් ගන්න ඇසතුල කනතුල නාසි තුල දිියතුල තමයි මේ තින්නම් සංගති පස්සෝ පස පච්චා ේදනා වේදන පච්චා තන්නහා තන්න හා පච්චා උපදාානුපදාාන පච්චා බව කියන සැඟවීම සිද්ධ වෙන්න මේ භාවලාාව නෙමෙයි පමාව. අන්න සඟවන හැටිය. අප අපේ සූත්‍ර දේශනා විධාකාරයෙන් ගලමින් දහයකෙතර මේ පෙන්නලලා තිබි ස්ම සංගවල ැට. සඟවන්න මොහොත්තම සගවන එක පමාව නම් සඟවන් නැතු අවසන් කරන් යි සිහතියෙන්ටඕන ගළං කර කල ඉන්ඩහරි මහරි බල කියවඩ දෙවෙයි අපි හිතන් ඒ වැරැදද ඉරියවක් පවත් මෙදිහයි අරුණ පවත්තන් හිට මේ සංඟෙන රත්ව වෙන ය. අනිසා ඒ බුදුසම මේ සැබෑ සතතිය තේරු නොගත් අයගේ වැරදි විග්‍රහයක් සමාජගත්තවීම තුළ සමාජත් වැරදි පාරන් සතිමත්ති නොවයි කියලා තිමත්ය තක්ගන අත දක්නේ මොකද අපමා අමත දංකින කෙබෙනවා සසිහියෙන් කටිතුෙන අප ප්‍රමාදය නියවනට මගේ නම් සිහිදි වෙන්ඩෝන අවශේෂ නිරෝධේනෙවේ නි නිරවශේෂ නිරෝධය. අර හිතු ඉතුර වනන් සිහයන මේ ප්‍රමාදය නිරවශේයෙන් නිරෝ තස්සයව තන්හායි වාසේෂ විරාග නිරෝද නිරවසේෂයෙන් නිරෝධ වෙන්ඩෝන සිහිේදී සියෙන් ඔහ අස්සාද දන ද නොද නි සා ක මති ද ැමති. විරියන දුක්කංන් අච්චේත එතනතා වීරිය සද්දා සති සමාධීව ගොඩා පෙන්නන්නේ බලකප්පක් හින්ද්‍රිය පහක් එහෙම කියලා දැ හැම විටම නැකත එහිනම් පස්ස නේද ඇටද පස්ස කනට පස්ස නාසයටට වස්ස වර්තමාන හොතේ ඕන එක පස්ස හම වෙන එක හයටම හරි මේ පරණටික ආවහම පරණටික ඇත්තටම මලාතීතියක් නේද ඔබ තැබූ මෝඩක මක් නේද මේ අඔවබෝ පාලනය කරනතු නොත්ව බාපහුොකද කරන්නේ ආයත් වර්මානය හර හාර ම විස්සරල පෙන් උපෙලිින් ආත් බවයට ගමනට හේතු තියෙනවා. අන්න දැන්න එකතේදිලතිෙනවා පස්ස දැන්වරියෙන් සතියෙන්න්න ුප්තව පස්ස නිරෝධෝ එ පරණ දේ අත හැරන්්ඩාරෙන් මොක ඔබ එකතුවෙන් නැත්නම් ඒ සිතට දීලතින වරම ඉවර වෙනවා හටගත්තද නැතැ නොන. මාදකින අනිත්‍ය පවතින් නමත නයි හටගත්ත දේ සමග එකතුවීම නිත්‍ය සුකාත් හස්යෙන් ගැනීම හටගත්තය සමග එක නොවීමෙන් සිදුවෙන දේ ආර්ෂත්්‍යය අනිත්‍යය මොකදද මේක අනිත්්‍ය වෙන්නේ ලෝ බේදේසේ මෝහේ ඊර්සිාවර කෝදේ වයරය ඉතරු නැතුව අවසන් වීම හෙවත් පංචුපාදාානස්ථන්දය අනිත් බලන්නක කරලාවාඩංකර ගත්ත ගිරවෙක් වගේ කිය කියයි නැතුවෙෙන නැද්ද කියලා ඇතකොට අන්න සඟවන්න නොව අතැරලන්නයි කියන පදේ අතහැරලීම තමයි භාවනාව. දෙනිසි අවදියුතෙන් පටන් මොන්නම කාරණයක් වත් භධාවක් නෑනනි අධ්‍යාපනයයට ගමන් බන්නට ඇුම් පැමවා රැකාව කර මොනම රණයකටත් බධාවක් ඒවා සමාජයට අවස්ස හපත් කාරණ විය යුතුයි නමුත් ඒතුනේ දිමතමයි අර්ථවිධ විතර්කය උපදින්නේ ඇහන් කලෙන්නාසේදුවෙන් කයන එකක් හැවෙච්ච හරායිලියට නවා ඇරැච්ච දොරගලියටේනවා දොරවල් හයත්වනවා වා අපි න ගුලක් නැත්තම් මන්දක් කටවන්ගින් ඩොනල්ල ගන්ඩ ඉතනින් එලියට පෙරලලා අප හැන්ගල්ල දෙින් නැතු ල් හැගෙන පාර්තමකි පස්ස පච්ච ේදනා විදන පච්චා තන් තන් පච්ච පදාාන පදන පච්ච බ කියන. මාගේත ප ති පස් රෝද ති ක් ව ංගුව න පස නිරෝධ විදනා නිරෝද විදනා රෝධ න් හා නිරෝද. න්හා නිරෝධ උපාධන රෝද උපාධන රෝද බව නිරෝධ න්න සැඟවනෑ අතහැරියයා. නිරෝධා කියන එක බව උපාදාාන බවකිී නවසේ සේව වුණේ නෑනී ද නිරවසේය නිරෝධ වුණානේ දැ මේකට නට පංචිපාදානස්කන්දයනි තිවසෙන් බලනවා කියන්නේ සමී පෙන්න්නක ධර්මස්්‍රණය කරලා මේක ඔබේ අවෝධය බවට පත් කරගන්නකෝ. එදකොට ඔබ කෞද්ද එදකොට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නේ පිළි හරි සරහරණය ඒබුදුන්ට කැන නිරහනය කියලා ඔබ බුදුන් මෙතියනෝ මොහොතින් මොහොතම ඔ බුදුන් දකිනවා මොහොතක් පාසා කුමක්ද බුදුන් ලෝකෙට පහළ වූයේ දුකනිමන මග හෙළිකරන්ටයි අපි මේ තුම් බුද්ධ මංගල්ලය සහමරන්ට ඕන හතකර ඩ සේෂ්ටයි කියලා ගරු කරන්න විතරක් නෙවෙේ ගරුරණකේ කිසි වරදක් නැහැ. එලි කගන මල එ එලි කළ මඟ ගන්නට බුදුන් ලෝකට පහළ වූයේ දුකනිවන මග දුනිගන ම දු නිවන මග අවශේෂ නිරෝධය නොවේ නිවශේෂ නිරෝධයයි දවසේසන රෝද ඕන ැෙක ඕන රඩක්තු ඕන ආගමත්තු ඕන හැක්කනක් සයත්තුල කරන්න පු මො ඒකට බුදු රෝන නෑමෝ මෝඩක කරනවානමුත් බුදුන් වහන්සේ පෙන්න්න නො පෙළ හමක් වසයෙන් පමාද විහාාරිත්්‍යය කියලා ඒම ොහොත අප මාද විාරිත්තය බුදුන්ගේ හොයා ගැනීමක් පටිෂෝත ගාමිත්තේ මෙන්න මේ වැඩේ ම කර් ෝඕන එකකට ම දුක්කි දීම හම්බෙන් එකෙලා තේරෙනවට නේද බදුබන තේරෙනවා කියන්නේ න තරු ැනීමටවශ්‍ය පුදගයා ගඇතුරු නේද මේ බදවාගේ දවසක ගණ්ඩෝන සත්පුරෂ සම්සේවය කියලා ඒ තේරුම් ගැනීම ධ දශවනය අසීම ධර්මශ්‍ය වනය තැන් මේ නිරවසේ නිරෝධය කියන කාරණයටට සතී පාවිච් නක් නේද යොනිසු මනසිකාරයේ දම්මාර්දම්මටි දවායි කියන්නේ මේ වචනන් සමමාජීන බොත් පත්තලත්තින බහෝධදිනා කියනවා ස්කන්ද පංචකයක් තුළ අරමුණත් තුළ ඇස තුළ කන තුල නාසයුතුල ලබට මේක තේරුම් ගන්නවන වෙනත් දේවල් සඳහා ඉඩකට ඇහරී තියෙන යුගයක ඇත් අටවි හැකිියාවක් නැතියූගේක ප්‍රතිපති පූජයෙන් බදුන් පිදීම ලක් කන්නඩ පුළුවන් බලවේගයක් නෑ වඩාත් විදුල ඇති වෙනවනම් ආධි පාසුකන්ති වෙනවනන් නිවසර ලයිඳ ගෙන ජීවිතය තුළ කරලා යුත්ත ඔබ මේ අන්නේශය ප්‍ර ප්‍රදිරාණ ලෝභක්කේදෙ සක්කේ මොහක්කේ නිබානක් පුදුරනිති යනෝ. යලිත්මං මතක් කරනු. තවත් දිනයක හිරිනැගනවේ අපට ලෝකෙට මුොහුණ දෙන්නයි, අපව ලෝකෙට මුහුණ දෙනවේ සි ඇසි දොස එලි දකින්නයි. සිතෙහි ඇසි දොස්සක එලි දකිනවේ සඳවන්න නොව අතැරලන්නයි. බුදුන් ලෝකෙට පහළ වූ වේ දුකනිවන මගහෙළි කරන්නයි. ඔබ හැමට ආමිස පූජාවට වඩා ප්‍රතිපච්චි පූජාවට ගර කරන උතුම් සම්බුද්ධ මංගල්ලයක් වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්ිහිතය වද්ජන්තතු, සබ් රෝගෝ විනස්ස වූ මාතයේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙ නාටම තෙරවන් සරණයි. දේශයෝ. निभाम्